ඒ කාරණාව ඒ වාසුදේව නානායක්කාර හොඳට දන්නවා ගම්මන් පිළ හොඳට දන්නවා අපේ විමල් වීරවංශ හොඳට දන්නවා ඒ දැනගෙන මේ වගේ කතා කියන එක ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ හැමදාම ඔය වගේ කටයුතු වල තමයි යෙදුනේ ඒ ගැන අපි කනගාටු වෙනවා කරබලුපිට 130ක් ඇමරිකාවට වික්කයි කියන එක ඇත්ත ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඇමරිකන් සමාගමකට 130ක කොටස් 40ක කොටස් විකුණලා තියෙනවා ඒක හරියට ඉන්දියන් සමාගමකට IOC එක වික්කා වගේ තේ සස්තාව කියන්නේ තේ සස්තාව තනිකර රජය ආයතනයක් එක්සත් ජාතික පක්ෂේ රාජ්‍ය කාලෙදී ඒක ආයතන දෙකක් හැටියට වෙන් කළ කණිත නීතිගත සංස්ථාවයි කොරොන්නාව ටර්මිනල් කියලා ආයතනයක හදලා ඒ කලමන ටර්මිනල් ආයතනයෙන් තුනෙන් පංගුවක් IOC සමාගමට වික්. අද හිඳ තමයි ලංකාවේ IOC ෂෙඩ් තියෙන්නේ. IOC ෂෙඩ් තිනවා ලංකා පුරා 100කුත් එක්කයි ඒ වෙලාවෙ දුන්නේ. අද IOC වෙළඳපොලේ 130ක විතර වෙළඳ පංගුවක් අරගෙන යනවා. දැන් අපේ රට සොලිඩ් ගෑස් වලට යනවා කියලා සාකච්ඡා කරන්න පටන් ගත්තේ 2010 දී. 2010 ඉඳන් අද වෙනකම් කරන්න බැරුණා. හැබැයි 2010 ඉඳන් අද වෙනකම් අපිට සිද්ධ වුණා රුපියල් 23 24 ද තෙල් ගන්න මේ විදුලි ඒකකයක් ගන්න. මේ අවස්ථාවේදී ඇමරිකන් තානාපති කාර්යාලය ඇවිල්ලා රජයත් එක්ක සාකච්ඡා කරා මේ සමාගමට ගන්න. රජය එකඟුණා 140 කොටක් දෙන්න. ඒකට මිලියන 250ක් මේ රටේට රජයට ගෙවන්න. එතකොට අද වගේ ආර්ථික අමාරුවක් ආදීදී අපි ආයෝජකයන්ට ලංකාවට එන්න කියලා ආරාධනා කරනකොට ආයෝජකෙක් අහම අපි අතාරිනවද ඒ ආයෝජකව අපි තියාගන්නවද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ කාරණාව පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී විවිධ සාකච්ඡා වුණා. නායක පක්ෂ ආකාරයේදී විවිධ සාකච්ඡා කරා. නුත් අපි ඉතින් අපි දේශපාලඥයෝ හැටියට රටක අමාරු තත්ත්වයේදී ජනතාව උසිගන්න එක නෙමෙයි තියෙන්නේ රට ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ ඒක. එයින්ද අද විමල් වීරවංශ මහත්තුමාට ගම්මන්පිල මහත්තුමාට වාසුදේව නානායක්කාරතුමාලට ගැලරියට සෙල්ලම් කළා හරියන්නේ නැහැ. අද මේ රටේ ආර්ථිකයත් එක්ක රට කොට ගන්න කටයුතු කරන්න වෙනවා. බොහොම ලේසි ගැලරියට සෙල්ලම් කරන එක. ඉතින් ඒද හැබැයි ජීවිත කාලයම කරේ හැමදාම ගැලරියට සෙල්ලම් කරන එක විතරයි. ඉතින් අපි පක්ෂයක් හැටියට අපි පක්ෂයට යෝජනා කරන්නේ මෙහෙම කටයුතු කරනවා. අපේ පක්ෂෙත් විනයක් තියෙනවා. ඒ විනය අනුව කටයුතු කරන්න කියනවා. එහෙම නැත්නම් මෙහෙම අයාලේ යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අයාලේ කතා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එදා රාත්‍රියේ අර්ලියා ගාමන්දිර සාක්ෂි වෙන මම වගකීමකින් කියනවා ඔය තුන් දෙනාම කිව්වා කොටස් විකිනීම පිළිබඳ අපේ ප්‍රශ්නයක් නැහැ. සොලිඩ් ගෑස් ඒකාධිකාරයක් වෙන එකටයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. සොලිඩ් ගෑස් ඒකාධිකාරය වෙනකර කිව්වා ඔය ටෙන්ඩර් එක ඇරියාම ටෙන්ඩර් එකේ මුදල අඩු නම් අපි ඒගොල්ලන්ගෙන් ගන්නව ප්‍රශ්නයක් නැහැ කියලා. අර සමාගමට කියනවා එහෙනම් ඒගොල්ලොත් ඒ සමාගම ඔය ඇමරිකාවේ ස්කෝස් සමාගම සොලිඩ් ගෑස් නිෂ්පාදනය කරන සමාගමක් නෙමෙයි මං හිතන විදිහට ඒගොල්ලෝ ලෝක වෙළඳපොලෙන් අරගෙන තමයි අරන් එන්නේ. එහෙනම් ඒගොල්ලන්ට කියනවා ඒ ගෑස් ගන්න කියලා. ඒක කිසි ප්‍රශ්නයක් ඇති වෙන. අනිත් එක මේ මොන ගණදෙනුව කරත් අපේ කිවිසුම අනුව 1920-35 දී කෙරවලුපිටි බලාගාරයත් අලුතෙන් යෝජිත සුබදම් බලාගාරයත් රජයට අයිති වෙනවා. ඒ විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. මේ කොටස් මොනතරම් ගත්තත් 2035 දී බොහොම පැහැදිලිව ඒ ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජයට අයිති වෙනවා. ඒ ශ්‍රී ලංකාවට අයිති වෙන සමාගෙන තමයි 140. ඒ කාරණාව ඒ වාසුදේව නානායක්කාර හොඳට දන්නවා. ගම්මන් පිළ හොඳට දන්නවා. අපේ විමල් වීරවංශ හොඳට දන්නවා. ඒ දැනගෙන මේ වගේ කතා කියන එක ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ හැමදාම ඔය වගේ කටයුතු වල තමයි යෙදුනේ. ඒ ගැන අපි කනගාටු වෙනවා. දැන් අමතකව දැන් විශේෂයෙන්ද මේ ගම්මන්පිල කැබිනට් එකේනේ. ඔව්. කැබිනට් එකේ ඉන්න දෙන්නේ. ඔව්. දැන් මේගොල්ලන් කියනවා දැන් මේක කැබිනට් එකේ සාකච්ඡාවට ලක් වුණේ නැහැ. උන් දන්නේ නැහැ කියලා. ඒතකොට ඔබතුමා දැනගෙන හිටියද? කැබිනට් එකේ සාකච්ඡාවට නැති වුණා නෙමෙයි. සැබල්ට් පත්‍රිකාව ඉදිරිපත් කරේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා මේ अमेरिकन कंडायम अदर एनवा मेक ओन तरह साकच्चा करंड मेक मेक क्रिया करंड मे कैबिनेट मल्ले अनुमति देन के लिए अनुमति दूं यदा
ඇමතිවරයා හැටියට දලසලහපනු එතුමා විතරක්ව මට සතියක්වත් කල් දෙන්න තව කියලා ඒ පාරේ ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කරා මේ එතුමත් එක්ක වුණා එහෙම නැත්නම් මේ ඊට පස්සේ ඊළඟ කැබිනට් එකේදී ඔය ගිවිසුමේ සියලු කටයුතු කැබිනට් පත්‍රිකාව අපි ඔක්කොටම දුන්නා ඒ ඔක්කොම කියවලා අය කතා කරන්නේ ටෙන්ඩර් ගත නොවු සමාගමකට දැන් දීලා තින්නේ එතකොට ඒ වගේ ලක්ෂණින් පවතින අවස්ථාවේ තමයි ඔය වැඩේ කරන්නේ මොකක් හරි ඒක ඇත්තනේ දැන් දැන් රටක් එක්ක රාජ්‍යයක් එක්ක ගඳකෝ දැන් ඒ IOC එකට දෙනකොට ටෙන්ඩර් කැඳෙව්වද ඉන්දියන් සමාගමට IOC එකට තෙල් සංස්ථාව බෙදලා තුනෙන් එකක් දෙනකොට ටෙන්ඩර් කැඳෙව්වද සමහර ටෙන්ඩර් කැඳුවා නම් ඒක තව මෙලකට ඊළඟ මිනිස්සු ඉන්නේ නැති එදා කවුරුත් කටවහගෙන හිටියන වචනයක් කතා කරේ නැහනේ ඔය කියන අය ඔක්කොම හිටියන මේ දේශපාලන ජී ලෝකේ वासुदेव नानाकार विसरक मैं बंकरिंग आया था कोटे से बिकने पे लाया उसावी किया उसावी की हिला एक है उसावी ने तीन दूला भागत एक ना अभी कब रुकर नहीं तुम्हारे एक बोला स्विच को ऑफ करो ये समागम अट एक कोटा स्कात समागम में एक बोला ना पालने थी इन्ने ඉදිරිපත් කරාම ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කරාම කරුණු වලට එකඟුණ අපේ අය බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සම්බන්ධයක් නැහැ ඔකට දැන් බැසිල් අවන්තවරයා මේ තමයි මේ පත්‍රිකාව ගැන කිව්වේ එතකොට ලේකම්වරයා ඒ අමූලක බොරුනේ මමත් කැබිනට් මණ්ඩලයේ හිටියානේ ජනාධිපතිතුමා ඉදිරිපත් කළා මේකේ විශේෂ වැදගත්කම තීරුම් කරා අපිට දල සලාපරම අමතුවා විතරක් කිව්වා මේක ටෙන්ඩර් එකක් තියෙන හින්දා අපිට තව ටික දවසක් දෙන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමා කිව්වා ඒ ඕන එකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ ආයෝජක ලංකාවට එනවා ඒ හින්දා මේ ආයෝජකන් ආපහු හරවලා යන්න බෑ ඒ හින්දා අපි මේක කරන්න අවසර ඒ පාර අපි කවුරුත් ඒකට එකඟතාවය දුන්නා ඒ ගිවිසුමෙත් MOU එකක් අත්සන් කරලා තියෙන්නේ නියම ගිවිසුම තවත් කීප දවසක් යයි අත්සන් කරන්න ලංකාවට ගෙනාම ගෑස් බාර ගන්න මුදල් අමාත්‍යාංශය හදන සමාගමකට හරියට දැන් අපි කෙරවල පිටිය මේ කෙරවල පිටිය ගල්ලඟුරු බලාගාරයට ගල්ලඟුරු මිලයට ගන්න ලංකා කෝල් කියලා සමාගමක් හතර තියෙනවා ඒක මේ සමාගමට බඩු ප්‍රවාහනය කරන්න නැව් සංස්ථාවට නැව් දෙකක් අරන් දීලා තියෙනවා ටොන් 65000ක එතකොට අපි මිලයට ගත්තාම මේ නැව් වලින් කොළඹට ගේනවා ඒ නැව් වලට අඩුපාඩුවක් තියෙනවා තමයි අලුත් නැව් ගන්න ගෙනල්ලා අපි දැන් ඒ ඔපරේෂන් එක දැන් බොහොම කාලෙක ඉඳන් බොහොම ස්මූත් යනවා දැන් අද දැන්ටත් ගල්ලඟුරු ගත්ත නැව් කීපයක් කොළඹ වරායේ බානවා බාලා ඒ බුත්තලමේ නැව් තොට දාහම නැව් තොටේ ඉඳලා ගොඩබිමට හැතම හතරක් තියෙනවා ඒක ෂිපින් කෝපරේෂන් එක චාට කරපු බාජස් ගෙනල්ලා ඒ බාජස් වලින් ගොඩ බානවා ඒක කිසි අඩුපාඩුවක් නැතුව යනවා එක බාජයක ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරනවා මම ඊයේ පෙරේද ඒක ගිහින් බද්ගලීකෝම් බැලුවා ඊටාම හොඳින් ඒ කටයුත්ත කරගෙන යනවා ටෙන්ඩර් පටිපාටි පවා ඉතා විනිවිද
එතෙන්දී මොන් මේ ඇමතිවරු චෝදනා කරන්නේ ටෙන්ඩර් පරිපාටිය විවිධභාවකින් තොරවයි මේ දැන් එලා තියෙන්නේ නෑ නෑ ටෙන්ඩර් පාටිය මේනේ මේක ලෝක වෙළඳපොලේ තිනවා හැම බඩුවකටම මිලපා මිල මිම්මක් දැන් අපි තෙල් ගන්නවා නම් රොටඩෑම් වල තිනවා තෙල් වල ප්‍රයිස් එකක් තෙල් බැරල් එකක් කීයටද යන්නේ පෙට්‍රෝල් බැරල් එකක් කීයටද යන්නේ ඒ වගේ ගෑස් වලටත් තිනවා ලෝක වෙළඳපොලේ මිල ඒ මිල අනුව තමයි මිල නියම කරන්නේ ඒකට යුනිෆෝම් සිස්ටම් එකක් හරි ගැසලා තිනවා එහෙම නැතු හිතුමතේ එක එක්කෙනාට බඩු ගෙල්ල දාන්න බෑ ඒ මිල 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 දර්ශන අනුව තමයි කටයුතු කරන්නේ දැන් තෙල් සංස්ථාවේ තෙල් මිලයට ගන්නකොට ඒකට දින යුනිෆෝම් සිස්ටම් එකක් තෙල් නැවක් අපි ගත්තාම ඒ පිරිවිතියට අනුව කොළඹට අහම එදාට ස්ටොපොන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක 100ට ප්‍රමාණයක් වැඩි කරලා තමයි ගන්න එක ටෙන්ඩර් එක ගන්නවට ගන්න එයා ඒ මිලට වඩා කීයක් වැඩියෙන් ඉල්ලනවාද කියලා මොකද ඒකට හේතුවක් තියෙනවා ලංකාව තෙල් ගන්නකොට සාමාන්‍යයෙන් දවස් 90ක ණයට දවස් 180ක ණයට දවස් 360ක ණයට ගන්න. එතකොට ණයට ගන්නකොට ඒ ණය කාලයට යම්කිසි පොලියක් වැටෙන ගන්නක් වැඩි වෙන්න ඕනේ. ඒ අනුව තමයි ඒ තෙල් සංස්ථාවේ තෙල් ගන්නෙ. ගම්මන්පිල මහත්තයා හොඳටම දන්නවා. ව්‍යාපාරිකයෙක් හැටියටයි විදේශ පාලකයෙක් එතුමා දන්නවා. ගෑස් ගන්නකොටත් එහෙමයි ගන්නෙ. කෝල් ගන්නකොටත් එහෙමයි ගන්න. දැන් කෝල් ගන්නකොට අපේ ක්‍රම දෙකක් ද ටර්ම්ක ටර්ම් ටෙන්ඩර් කියලා එකක් තියෙනවා ස්පොට් කියලා එකක් තියෙනවා. අපි මේ දෙක දෙකට බෙදලා ඒ දෙකටම ගන්නවා. පාකිස්තානයේ සහ චීනයේ දැන් මේකට දාලා තිබ්බනේ ටෙන්ඩර්. ඔව්. ඒගොල්ලන් ගණන් අරගෙන නැහැ මොනම හේතුවකටත් මේ 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 සම්බන්ධයෙන්. නෑ නෑ නෑ. ඒ ටෙන්ඩර් දෙකේම ඒගොල්ලන්ට ලෝක වෙළඳපොළට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඒ සමාගමට යන්න පුළුවන් ඒ මිලට දෙන්න කියලා. ඒකේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ කවුරු මොනවා කරත් මේ ගිවිසුම් ඔක්කොම පවතින්නේ මුල් ගිවිසුමත් එක්ක 2035 දී අපේ 2035 දී මේ දැන් ඒකට අමතරව බ්ලක් බල සබාදාම් කියලා තව 3500ක් මෙගාවොට් යන්ත්‍රාගාරයක් එතන හදනවා. ඒ යන්ත්‍රාගාරයටත් මේ මේ සමාගම ආයෝජනය කරනවා. අපිට කොහොමද ඒකට ආයෝජකකෝනේ කරනවනේ. දැන් ඔ ඔ